අද විශේෂ දවසක් මේ පුණ්‍ය භූමියේ සිට නමදිව බුද්ධ දේශේ උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධියට පත් වුණු බුද්ධගයා පුණ්‍ය භූමියේ විහාරස්ථානයේ තුළ සිදු වෙන කඨින මහා පින්කමේ කඨින චීවරය නිර්මාණය කිරීමේ කටයුත්තට සමගාමීවයි සුගත චීවරය විරීමේ කටයුත්තට සමගාමීවයි මේ මහා පින්කම් මාලාව සංවිධානය කරලා තිබෙන්නේ. අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සමුදාය අතර තවත් විශේෂ කාරණාවන් අන්තර්ගත ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. එනිසා බෞද්ධයෝ විදිහට බුදුහාමුදුරුවන්ගේ මග හොයාගෙන යන ධර්මය අවබෝධ කරන්නට මාර්ගයට ප්‍රවේශ වන ආර්යකාන්ත සීලේ නියතුවන් ලෙස අනාගතයේදී තමන්ගේ හිත පුරුදු කරගන්නට සූදානම් වන ඇත්ත විදිහට බණහන් අපි දෙසවන් යමාගෙන සූදානම් වෙමු. අද ධර්ම දක්ෂිණාවේ දායකත්වය මීරිගම යාපලාන අංක 11 නිවසේ පදිංචි දේ දුක්ෂී රණසිංහ මහත්මිය, ඒ වගේම කිරිවත්තුදුව බෙන්චන් වත්ත අංක 108 නිවසේ පදිංචි KTN කපිල කුමාර මහත්මයා, මීගහ පැන්න බෝතලාව හත්තන ගෙදර විසුද්ධි දාලාල්නි ගුණසේකර මහත්මිය, ඒ වගේම පොස්ගම කණම්පැල්ලේ පදිංචි රංජිත් කරුණාසිංහ සහ පවුලේ සියලු දෙනා මේ සියලු පින්වතුන් තමයි ධර්ම දක්ෂිණාවේ දායකත්වයේ දරන්නේ. කඨින මහා පුණ්‍යෝත්සවය දඹදිව පුණ්‍ය භූමිය ඇසුරේ සිදු කරන්නට මෙපෙසෙම් රේඩියෝව, ඒ වගේම පූජනීය ගණිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේ ප්‍රවරණ සායතනේ අපි සියලු දෙනා සූදානම් වෙන මොහොතේ ඒ උතුම් කටයුත්ත සංවිධානය කරන සමන්ති විමලසේන මහත්මිය, ප්‍රසන්න විමලසේන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වෙනුවෙන් ආරාධනා කරනවා. අපේ හාමුදුරන් වහන්සේට දැහැත් පිළි ගන්නවන්නට ධර්ම දක්ෂිණාව වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළේ පූජනීය වන්දනීය මාතර මහේන්ද්‍ර ස්වාමීන් වහන්සේ හැම දිනම සාදුකාරය අපවත්තුමු. උන්වහන්සේ පිළිගන්නට සේම දැහැත් පිළි ගන්නවා. අපේ හාමුදුරන් වහන්සේට ධර්ම දක්ෂිණාවේ උතුම් ධර්ම දේශනාව පාසන්නට ආරාධනා කරන්නට ඒ ආරාධනාව මතින් ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්‍රවාලේසු අත්ථා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේ ජයති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, විත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්ම රත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝ රත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු. මහා සංඝරත්නයන් අවසරයි, සද්ධාවන්ත
කාර්මික පින්වත්නි, අද දවසේදී නිබ්නාලිකාව ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වෙනුවෙන් බෞද්ධ පිරිසක් වෙනුවෙන් සිදු කරනු ලබන මේ සංසාර ගමනේ නිතර වීමේ මාර්ගයේ සොයන ඒ ධර්මය අවබෝධ කරගෙන යෑමේ ගමනේ තවත් වටිනා පින්කම මෙලෙස සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. මේ ජාතියටම මහා මෙහෙවරක් දෙමින් මේ ලක්දෙරණ තුළ මාධ්‍ය නාලිකාවක් හැටියට සැබෑ වෙනසක් කළ මාධ්‍ය නාලිකාවක් ලෙස නිත් නාලිකාව බෞද්ධ නොවන සෑම කෙනාගේම හදවත්වල නිරන්තරයෙන් ස්ථාපනය වී තිබෙනවා. ඒ වෙනස ඇතිකරන්ට නිත් නාලිකාවට පුළුවන් වුණේ මහා සංඝරත්නයක් පිරිවරාගෙන ධර්මයේ විදියට කියන පිරිසක් වෙනුවෙන් පිරිසක් එකතු කරගෙන මේ දේශනාවන් මේ වටිනා ගුවන් කාලයෙන් ප්‍රචාරය කිරීමේ ප්‍රතිඵලය. මා හිතනවා මේ නිත් නාලිකාව ඔවුන් හම්බ කරපු මේ ධනය අද මේ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයට එන ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන් කමක් ලැබේ. මග දෙපස පුරාවටම එපමණක් නෙවෙයි මේ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල සෑම බිම් කොටසකටම ඉරවෙන ආකාරයේ විශාල ජනකායක් අද මේ ස්ථානයේ පිරිවරාගෙන සිටිනවා. ඒ ඔබ ආවේ සංසාරයේ ඉතරවීමේ මාර්ගය සොයාගෙන පුරිසම්. එමනම් මං අද දවසේ ඉතාමත්ම සතුටු වෙනවා. නිත්නාලිකාවට පින් අනුමෝදන් කරනවා. අද මෙවැනි විශාල පිරිසක් ඉදිරිපිට තබාගෙන මේ යහපැත්තට ගිහිල්ලා ගුවන්විදුලි යන්ත්‍රය දේශකයාණන් වහන්සේ නමක් හැටියට තබාගෙන ගෞරවයෙන් ධර්මය ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත දිස් විදිස් හැම දිනාම වෙනුවෙන් උතුම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයෙන් බිදක් දේශනා කරන අවස්ථාව සලසා දීම පිළිබඳ අද දවසේ මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මීරිගම යාපලාන අංක 11 නිවසේ පදිංචි තිල්රුක්ෂි රණසිංහ මහත්මිය, එවැගේම කිරිවත්තුඩුව බැංකන් වත්ත 108/18 නිවසේ පදිංචි කේජීඑන් කපිල කුමාර මහතා, මීගහතැන්න බෝතලාව සත්තන ගෙදර විසූ චින්තා ලාලනී ගුණසේකර මහත්මිය, කොස්ගම කණම්පැල්ලේ පදිංචි රංජිත් කරුණාසිංහ මහත්මා ඇතුළු පවුලේ පින්වත් පිරිස. මේ පින්වත් පිරිසගේ දායකත්වයෙන් අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සිද්ධ කරනු ලබන්නේ. එමනම් ඊයත්න්ට ධර්ම දේශනාව අවසානයේ පින් දෙන බලාපොරොත්තුවෙන් අපි දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉරිදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව නිතදීම පවත්වන්නේ ඔබ කවුරුත් දන්නවා අවසරයි බණ්ඩාරවිල අමිතානන්ද නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ දිනවල පරම අසනීප තත්ත්වයෙන් පසු වෙලා දැන් සුවේ ලබමින් සිටින මොහොතේ අපි මේ ධර්ම දක්ෂිනාවෙන් පළමුවෙන්ම අදත් ආශිර්වාදේ කරමු. උන්වහන්සේට ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශාසනික මෙහෙවරක් කරන්නට නිරෝගී සුවේ ලබාගෙන ලෝකයාගේ අනුකම්පාව වෙනුවෙන් ධර්ම දේශනා කරන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි කියන සාදු ප්‍රාර්ථනාවෙන් අපි දේශනා
මේ දේශනාවේ ඔබට අසන්නට බලාපොරොත්තුෙන් හිටපු දේශනාවක් නොවේ කරන්න හදන්නේ. මොකද පසුගිය සති කිහිපේ පුරාවටම මේ නිස්නාලිකාවත් එක්ක ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවට සම්බන්ධ වෙච්ච පිරිස ශ්‍රවණය කළා වටින සූත්‍ර දේශනාවක්. එහි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ගැඹුරු කරුණු අවබෝධ කරවන්නට. ඒ තමයි දසදහසක් සක්වල දියුබබුන් පිරිවරාගෙන දේශනා කළ මහා සමය සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ කොටස් කිහිපයක් අපි දේශනා කළා. තවත් කොටස් දෙකක් විතර දේශනා කරන්න තිබෙනවා. නමුත් මා අද දවසේ කල්පනා කරා ඒ කොටසක් දේශනා නොකළ එය ඉදිරි සති දෙකකදී දේශනා කිරීමේ අරමුණින් අද මේ දේශනාව මේ ස්ථානයට ගැළපෙන ආකාරයේ දේශනාවක් කරන්න. අද අපි දන්නවා මේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උතුම් ජීවරයක් සකසනවා. ඒ ජීවරයට ඔබ වෙනදා නොකියන නමක් කිව්වා. ඒ තමයි සුගත ජීවරය. ඇයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවරයට සුගත ජීවරය කියලා කිව්වේ? ඒකවත් ගැටුව. ඒ තමයි මේ නිදාන කතාව වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදී ගිහි කාලේ ප්‍රජාපති ගෝතමීගේ පුත්‍රාත්මයක් සිටියා නන්ද කුමාරයා. මේ නන්ද කුමාරයා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ උන්වහන්සේත් එක්ක හිටපු ගොඩක් අයට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. ඒවයින් බොහෝ ප්‍රමාණයක් තිබුණා. එතකොට මේ නන්ද කුමාරයාට ගිහි කාලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. ඒ කුමාරයා පැවිදි වුණා. පැවිදි වෙලා සසරින් එතෙර වීමේ මාර්ගයට ආවා. එතකොට සාමාන්‍යයෙන් බැලූ බැල්මට පෙනුමේ බුදුරජාණන් වහන්සේ මේ නන්ද හාමුදුරුවයි වින් කරලා සොයා ගන්නට බැහැ. භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්න භික්ෂුන් වහන්සේලා නැගිටිනවා. ඒ වගේ නන්ද හාමුදුරුවෝ දුරේ ඉඳලා එනවා දකිනකොට බුදු මේ භික්ෂුන් වහන්සේලා නැගිටිනවා. ඒ මොකද හිතන්නේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා කියලා. ලං වෙනකොට දැනගන්නවා භාග්‍යවතුන් වහන්සේ නෙවෙයි මේ නන්දහාමුදුරුවෝ කියලා. ඊට පස්සේ දොස් කියේ වාඩි වෙනවා. අපි වරවටුනා කියලා. මේ කාරණාව දිගින් දිගට යද්දී භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණා මූලික කරගෙන චීවරයක් අනුදැන වදාරා. ඒ චීවරයට නම් තැබුවා සුගත චීවරය කියලා. එයයි සුගත චීවරේ ආරම්භක කතාව. ඒ සුගත චීවරේ තිබෙන වෙනස තමයි සාමාන්‍ය සාමීන් වහන්සේලා පරිහරණය කරන චීවරයට වඩා තරමක් ඉස්කුසින් දිගින් පළලින් විශාලත්වයෙන් තිබෙන චීවරයක්. ඒකෙන් තමයි අඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ වෙන්කොට. ඒ නිසා තමයි චීවරයට නම තිබුවේ සුගත චීවරය කියලා. ඉතින් මෙන්න මේ වටිනා චීවරය සකසන මේ ස්ථානයේ තුල භාග්‍යවතුන් වහන්සේ තුල පවතින මේ ආශ්චර්ය ටිකක් කතා කළොත් මට හිතෙනවා ගොඩාක් වටිනවා කියලා. ඒ මොකද මේ ලෝකයේ මේ විශ්ව ධාතුව තුල පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ තුල පවතින ඒ මහා ගුණස්කන්ධය කවදාවත් අපට කියා නිම කරන්නට බැහැ. ඒ ආශ්චර්ය පිළිබඳව ඒ ආශ්චර්ය අපි ටිකෙන් ටික හෝ තේරුම් ගන්නවා නම් මං හිතනවා ශ්‍රද්ධාව උපදවා ගන්නට පුළුවන් වෙනවා කියලා. ඒ මොකද
බුදුහාමුදුරුව ගැන දැනගන්න එක මේ කාලේ ගොඩක් වටිනවා කියන එක පැත්තකට මට හිතෙනවා. මේ මොකද දැන් එන්නේ බුදුවරුත් පහළ වෙනවලු. ඒ නිසා බුදුහාමුදුරුවන් ගැන ඉක්මනටම දැනගන්න ඕන කාලේ. බුදුහාමුදුරුව මොන වගේද මේක හොඳට දැනගන්න ඕන අපි. නැත්තම් අපිට ඇත්ත බුදුහාමුදුරුව කවුද? මහා හොරු කවුද? හොයාගන්න බැහැ. ඒ මහා හොරා කියලා කිව්වේ මම නෙවෙයි බුදුහාමුදුරුව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මහා හොරු කියලා. දැන් නම් මහා හොරු එන්නේ පිරෙන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මහා හොරුගෙන් පරිස්සම් වෙලා බුදුන් සරණ යන එක තමයි අපිට කරන්න තියෙන දේ. දැන් අපි බලන්න මම මේ දේශනාවට පුංචි ආරම්භයක් ගන්නම් මෙන්න මෙහෙම. පින්තුනි මේ ලෝකේ පහළ වෙන ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට පහළ වෙන උත්තමයෙක් ඉන්නවා පති බුදුහාමුදුරුවෝ. ඊළඟට පහළ වෙන උත්තමයෙක් ඉන්නවා රහතන් වහන්සේ. පින්තුනි මා ඔබෙන් ප්‍රශ්නයක් විමසුවොත් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න මඟ දන්නවද? මම දන්න ඔබේ පිළිතුරු ඔව්. ඊළඟට තවත් ප්‍රශ්නයක් මම විමසුවොත් පසේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න මඟ දන්නවද? පසේ බුදුහාමුදුරුව බණ කියනවද? ධර්ම දේශනා කරනවද? මම දන්න ඔබේ පිළිතුර නෑ. රහතන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවද? ඔව්. එතකොට දැන් මේ මට්ටම් තුන ඉන්නේ කොහමද? පළවෙනියට බුදුහාමුදුරුව, දෙවෙනියට පසේ බුදුරජාන් වහන්සේ, තුන්වෙනියට රහතන් වහන්සේ. ඔය පසේ බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න බැරි හේතුව ගොඩක් අය අපි අර්ථකථනය කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා, නමුත් කියන්න තේරෙන්නේ නැහැ. දැන් තමන් දෙයක් දන්නවා නම් ඒක කෙනෙකුට කියන්න දන්නේ නැත්නම් ඔහුව හඳුන්වන්නේ අපි දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද? අදක්ෂයෙක්. මේක අපි කියන්න කැමති නෑ. නමුත් මම පොඩි ප්‍රශ්නයක් ඇගෙන ඔබෙන් අහන්නේ. ඇත්තටම පසේ බුදුරජාන් වහන්සේ නම කියන්නේ අදක්ෂයෙක්ද? එහෙනම් ඇයි රහතන් වහන්සේට පුළුවන් වෙච්ච කාර්යභාරය පසේ බුදුරජාණන් වහන්සේට කරන්න බැරි? එකම හේතුවයි. මම දන්නවා මෙතන ඉන්න ඔක්කොම අය හේතු ගොඩක් කියයි. කියන හේතුත් මම දන්නවා. මට ඔබට මෙතන කියලා දෙන්න ඕන කම තියෙන විශේෂ දෙයක්. බුදු කෙනෙක් බුදු වෙන්න නම් අඩුම අසංඛ්‍ය 4 කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. පසේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න නම් අඩුම අසංඛ්‍ය 2 කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න නම් 1 අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. අසෝ මහ ශ්‍රාවකෙක් මහන්සේ නමක් වෙන්න නම් කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. දැන් එතකොට බලන්න මේ පාරමිතා කාලේනෝ බොහොම ඉහළ වෙන්නේ කවුද? පසේ බුදුහාමුදුරුව. මේක හරි ප්‍රශ්නයක් නේ පින්වතුනි. මේතරම් මහා ශ්‍රේෂ්ඨ උත්තමීකුට, මේතරම් මහා උත්තමයාණන් වහන්සේ නමකට බණ කියාගන්න බෑ කියලා කියන්නේ කිසිම පාරමිතා පුරවපු නැති මට පින්වතුනි බණ කියන්න පුළුවන්. ඇයි බැරි? බැරි නෑ. පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියලා තියෙනවා. ඒ කියපු බණ ඔබත් දන්නවා. මම පොඩ්ඩක් මතක් කරන්න. ඔබ දන්න ගාථාවක් තියෙනවනේ. ඉච්චිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. ඔයි කිව්වේ? ඔය ඉතින් ගාථාවක් දන්නවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙන් ආවද දන්නේ නැහැ නේ ඔකනේ. අර මයික පාරක් ඔය
මේ නෙට් එකේ මේකේම ධර්ම දේශනාවක් කරද්දි කරාවේ සොසේජස් එක කතාව. අහපැත්ත මතක ඇති. ඒක තමයි මෙතනදී මට මතක් වෙන්නේ. බණ දන්නවා, ඔක්කොම දන්නවා. හැබැයි ඉතින් කවුද කිව්වේ කොහෙන්ද ආවේ මතක් දන්නේ නැහැ. ඔය ගාථාව දේශනා කරේ පසේ බුදුරජාන් වහන්සේලා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා පින්වතුනි ධර්ම දේශනා කරන්නේ නැත්තේ බණ කියන්නේ නැහැ කියන එක නෙවෙයි. කරන්නේ නැත්තේ මිනිස්සු නිවන් දක්වන්නේ නැහැ. අන්න ඒකයි ඇත්ත කතාව. අර හරියට අර අපි මලියදිය මහරහතන් වහන්සේට කියනවනේ මේ ලංකාවේ පහළ වෙච්ච අන්තිම රහතන් වහන්සේ කියලා. එතන තියෙන්නේ මේ ලංකාවේ පහළ වෙච්ච අන්තිම කතාවක් නෙවෙයි මෙතන කතා කරන්නේ. මේ වෙනත් වූ අන්තිම කතාවක් මෙතන කතා කරන්නේ. ඒත් මේ බුදුරජාණන් වහන්සේගේ පස්සේදී ඉන්න උත්තමයා තමයි පසේ බුදුහාමුදුරුවෝ. පසේ බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න බෑ කියනවනම් බොරුවක්. පුළුවන් කරන්නේ නැති නිවන් දකින්න ධර්ම දේශනා කරන්න බෑ. ඉතින් එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිවන් දකින්න ධර්ම දේශනා කරන්න බැරි නම් මට කියන්නකෝ රහතන් වහන්සේ නමකට පුළුවන් වෙන්නේ කොහොමද? රහතන් වහන්සේට ඇත්තටම ගත්තොත් බෑ. ඒ රහතන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කොහොමද? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරලා. පසේ බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. කොහොමද? අටුම තරමේ ත්‍රිපිටක අට කතාවක් තිබුණා නම්. පසේ බුදුවරු පහළ වෙනකොට එකක්වත් නැහැ. අබුද්ධෝත්පාද කාලවල තමයි පසේ බුදුවරු පහළ වෙන්නේ. එතකොට ඒ කාලේ ධර්මයක් ඇත්තටම නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න. අද මේ ඉන්න ඔය මහවරුන්ට බෑ ධර්මයක් උපද්දවන්න. එහෙමනම් අපි ධර්මයේ සොයාගෙන යනව නම් සොයාගෙන යන්න ඕන කොතනින්ද? ත්‍රිපිටක අට කතාවලින් වෙන කොහෙන්වත් නෙවෙයි. මාතර මහින්ද හාමුදුරුවෝ ගෙනවත් ධර්මේ නෑ. වින කාගේවත් නගමත් ධර්මේ නෑ. ධර්මී තියෙන්නේ කොහෙද? ත්‍රිපිට කට්ට කතාවල. ඒකෙන් ලබා ගන්න දේවල් තමයි පින්වතුනි අපි දේශනා කරන්නේ. මහා කච්චායන බද්දේකරන්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා කච්චායන හාමුදුරුවෝ දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් ගැල කච්චායන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද කච්චායන හාමුදුරුවෝ බොහොම ලස්සනට කරුණ පැහැදිලි කළ දෙන දක්ෂයි. මේ කච්චායන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා භික්ෂුවක් ඇවිල්ලා. කච්චායන හාමුදුරුව මොකක්ද යනවාද කියන්නේ? හරියට නිකන් නුඹ අරටුවක් සුවාගෙන යන කෙනා ගහේ කඳ පසු කරගෙන අතුරු කිරි වලින් අරටුව සොයන්නාසේ කියලා. ඒකෙන් කිව්වේ මොකද්ද? මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඉඳිද්දී මගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරය අහන එක අරටුව සොයාගෙන යන කෙනා කඳ පහු කරගෙන ඇවිල්ලා අතුරු කිලි වලින් අරටුව සොයන්නාසේ. අන්න එහෙමයි ඇත්ත රහතන් වහන්සේලාගේ ප්‍රකාශ. එනිසා මේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය ඔබ හොඳට තේරුම් ගන්නට බුදු කෙනෙක් විතරයි මේ ලෝකේ නිවන් දකින මාර්ගයේ දේශනා කරන්නේ. එතනින් යහා පැත්තට මේ ලෝකයේ තවත් කිසිම කෙනෙකුට මේ නිවන් දකින මාර්ගයේ තේරුම් කරන්න බෑ. ඒ තරම් ආශ්චර්යවත් පුද්ගලයෙක් පිළිබඳව අද උන්වහන්සේගේ ආශ්චර්ය නොදන්නා වූ බොහෝ මිත්‍යා දෘෂ්ටික පිරිස භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යයට අනන්තව චෝදනා කරනවා. උන්වහන්සේට ප්‍රාතිහාරිනේ, උන්වහන්සේට බලනේ නෑ නෑ කිය කිය අද කාලෙදී ඉන්නයි වීඩියෝ වලින් තමයි ප්‍රෙස් දාගන්නේ කිසිත් වලින්. එනිසා ඇත්ත භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයම නෙවෙයි, ඇත්ත භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය මහා ශ්‍රේෂ්ඨයි. එය දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ තියෙනවා දේශනාවක්.
දේශනාවේ නම තමයි අච්චරියාභූත සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා ගණනාවක් කරන්න පුළුවන් වටින කරුණු තියෙන සූත්‍රයක්. නමුත් කාලයේ හැටියට මම ඔබට ප්‍රමාණාත්මකව කරුණු දැක්වීමක් කරන්නම්. භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්ය පිළිබඳව භික්ෂුන් වහන්සේලා අතර කතා බහක් යෙදෙනවා. මේ වෙලාවේ ඒ ස්ථානයේ ආනන්ද තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා, මේ භාග්‍යවතුන් වහන්සේ තුළ මහා ආශ්චර්යයක් තිබෙනවා, අද්භූතයක් තිබෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ස්ථානයට ඇවිල්ලා පණවලද ආසනයක වාඩි වෙලා වැඩ ඉඳගෙන භික්ෂුන් වහන්සේලා කරපු කතා බහ විමසලා ආනන්ද තෙරුන් වහන්සේගෙන් ඉල්ලනවා, ආනන්දේනි භාග්‍යවතුන් වහන්සේ තුළ පවතින මේ ආශ්චර්ය පිළිබඳව පැහැදිලි කරන්න කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඒ බුදුරජාණන් වහන්සේ තුළ පවතින මේ ආශ්චර්යමත් ලක්ෂණ පෙන්වන්න කරනවා මේ අච්චරිය අභූත සූත්‍රී. පළවෙනි ආශ්චර්ය ලක්ෂණය තමයි විස්තන්තර ආත්ම භාවයේ ඉපදුණු බෝධිසත්වයෝ ඒ විස්තන්තර ආත්ම භාවයේ මිදිලා තුසිත දිවි ලෝකේ උපදිනවා. ඒ උපදිනකොට උන්වහන්සේ සිහියෙන් ප්‍රඥාවෙන් උපදිනවා කියලා කියන්නේ. විස්තන්තර ආත්මයේ ඉඳලා තුසිත දිවි ලෝකේ උපදිනකොට සිහියෙන් ප්‍රඥාවෙන් තමයි උපදින්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඇයි අනිත්‍යව වරු උපදින්නේ සිහියෙන් නෙමෙයිද? නෑ, උන්වහන්සේලා දන්නේ නෑ. උන්වහන්සේලා ඉපදින්නේ ඇත්තටම කොයි විදියකටද කියලා ඒක ධර්මයේ ඇත්තට විස්තර කරලා තිබෙනවා. විශේෂයෙන්ම එක්තරා ස්වාමීන් වහන්සේ නම විදර්ශනා වඩනවා. විදර්ශනා වඩපු මේ ස්වාමීන් වහන්සේ මරණයට පත් වෙලා දීල්ල උපදිනව දෙව්ලොව. ඒ දෙව්ලොව ඉපදුනෙන් පස්සේදී දිව්‍යාංගනාව ඇවිල්ලා දැන් මේ දෙවියව වට කරගන්නවා. ඒ වෙලාවේ අර දෙවියන් ඉනේන හැම දිව්‍යාංගනාවක්ම එළවනවා. ඇයි? ඒ දෙවිය තාමත් හිතන් ඉන්නේ තමන් භික්ෂුවා කියලා. ඒ කියන්නේ දිවි ලෝකේ ඉපදෙන දෙවිවරු කවදාවත් ඉපදුණු ගමන් ගන්නේ ඇහෙල මම මේ දෙව්ලෝ ආවා කියලා. එක්කෝ නන්දන වනය, එහෙම නැත්නම් මේ උයනක් පොකුණක් එහෙම දකින්නකොටම දන්නේ ආ මං දැන් ඉන්නේ දිව්‍ය ලෝකයක කියලා. හැබැයි බෝධිසත්වයන් තුල තියෙන ආශ්චර්යයක් මොකද්ද? චුත වෙන්නේ වෙලාවේ චුතිසිතයි පටිසන්ධිසිතයි හැර ඒ ප්‍රතිසන්ධිසිතෙන් ගන්න හැම සිතුවිල්ලකම දන්නවලු තමන් ඉන්නේ දැන් තුසිත දිව්‍ය ලෝකේ කියලා. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ තුල පවතින පළමුවෙනි ආශ්චර්ය අද්භූත ලක්ෂණේ කියලා ආනන්ද තෙරුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වතුනි දෙවෙනි ආශ්චර්යමත් ලක්ෂණේ දේශනා කරනවා. භාග්‍යවතුන් බෝධිසත්වයන් වහන්සේ තුසිත දිවි ලෝකේ වැඩවසද්දී ඉන්නේ සිහියෙන් ප්‍රඥාවෙන්ලු. ඒ මොකටද? දෙව්ලොව ඉන්නකොට සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්නේ. බෝධිසත්වයන් වහන්සේ එහෙම ඉන්නේ දෙව්ලොව ඉන්න අනිත් අයට එහෙම කරන්න බැරි නිසා. ඒ මොකද? දැන් අපි ওই ගොඩාක් උත්සාහ කරනවානේ දෙව්ලොව යන්න. දෙව්ලොව ගියෙන් ගියාට නම් කමක් නෑ. හැබැයි ඉතින් මනුස්ස ලෝකේ ඉඳලා පුළුවන් තරම් සිල් රැකලා යන්න. මොකද දෙව්ලොව ගියාම සිල් රකින්න බෑ. අමාරුයි, බැරිනේ, අමාරුයි. ඇයි දන්නවද? දිව්‍යාංගනාවන්ගෙන් බේරිල්ලක් නෑ. ලංකාවේ ඉන්නව නේද? නැතුවාම නොවේ,
හැබැයි මීට වඩා අමාරුයි දිවි ලෝකෙට ගියා. ඒ මොකද ඒ තරමටම පංචකාමයන් වැඩි. ධර්මයේ සඳහන් වෙනවා ඒ දිවි ලෝකෙ ගියපු සමහර දෙවිවරුන්ට පින් උතුණි කන් අමතක වෙනවලු. අමතක වෙලා චුත වෙනවලු. අද මේ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ ඉන්න අයට වගේ බණ අහනකොට කන්නත් අමතක වෙනවා නේද? එතකොට මේ අමතක වුණයින් පස්සේදී හැබැයි දිවි ලෝකෙදී නම් චුත වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ සෙල්ලම් කර කර ඉන්න ගමන් පින්වතුනි තමන්ට ආහාර ගන්න එක අමතක වෙනවා. එක දවසක්, ඒ කියන්නේ මනුස්ස ලෝකයේ වර්ෂ වලින් අවුරුදු 50 අමතක වෙනවා. ඒ අමතක වෙච්ච නිසා උන් චුත වෙනවා. හැබැයි එහෙම වෙන්නේ ඇයි? ඒ තරමටම පංචකාමයේ වැඩි. ඒ තරමටම පංචකාමයේ වැඩි. එතකොට සිහිය නැතෝතන ඉන්න බෑ. හැබැයි බෝධිසත්වයන් වහන්සේ තුළ පැවතින ආශ්චර්යමත් අද්භූත ලක්ෂණය තමයි මොකද්ද? එතන ඉන්නකොට සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්නවා. ඊළඟට පින්වතුනි තුන්වෙනි එක තමයි බෝධිසත්වයන් වහන්සේ ඔය තුසිත දිවි ලෝකේ වැඩවාසය කරනකොට යම්තා කෞෂයට ඒ තා කාලයක් තුසිත දෙව්ලෝ වැඩ ඉන්නවා. වර්ෂ වලින් කියනවා නම් 57 කෝටි 60 ලක්ෂයක් ආوش විදිනවා තුසිත දිවි ලෝකේ. මේ අට කතාවේ පැහැදිලි කරනවා ඇයි උතන විතරක් දීර්ඝාوش වෙන්නවා කියන කෙනෙක් වෙනතන් වෙලීදී නැද්ද? නෑ. ඒ මොකද සමහර දිවි ලෝක තිබෙනවා ඉවර වෙන්නේ මහා කල්පවලින්. ඒවයි ඉන්නේ නැත්තේ හේතුව තමයි ඒවයි හිටියොත් පාරමිතා පුරන්න වෙලාව මදි වෙනවා. ඒ නිසා ඒ ලෝකවල ඉඳලා අදාළ කාර්යභාරය විතරක් කරලා අදිෂ්ඨාන කරලා, ඒකට ධර්මයේ කියන්නේ අදිමුක්ති කාල ක්‍රියා, අදිෂ්ඨාන කරලා ඒ ස්ථානෙන් කාලක්‍රියා කරනවා. එහෙමනම් ඔන්න බෝධිසත්වයන් වහන්සේ තුල පවතින තුන්වෙනි ආශ්චර්යමත් ලක්ෂණය තමයි මොකද්ද? තුසිත දිවි ලෝකේ යම් තා කෞෂද්ද ඒ තා කාලයක් ඔය තුසිත දිවි ලෝකේ වැඩවාසය කරනවා. ඊළඟට පින්වතුනි ඒ වෙලාවේදී දෙවිවරු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා, ස්වාමීනි දැන් මේ කාලයයි මනුස්ස ලෝකෙට යන්න බුදු බව ලබන්න ලෝකයාට සසරින් ඉතර වීමේ මාර්ගය දේශනා කරන්න. ඒ වෙලාවේ තමයි බෝධිසත්වයන් වහන්සේ බලනව මොනවද? පංච මහා විලෝකන පස් මහා බැලු. ඒ පස් මහා බැලු බලද්දී බලනවා කාලය. කාලය බලන්නේ ඇයි? අවුරුදු 100කට වඩා අඩු දවස තියෙන්නේ, ලක්ෂයට වඩා වැඩි ආوشියක් තියෙන්නේ. මෙන්න මේක බලනවා. මේක බලන්නේ ඇයි? ඒ දෙකෙන් එකක දිවත් උපදින්නේ නෑ බෝධිසත් බුදුවරු. මොකද ඒ කාලවලල මිනිස්සු කියනකොට කියන දෙයක් අහන්නේ නෑලු. මැරෙන මිනිස්සු පේන්නේ නෑනේ. ඒ නිසා උපදින්නේ නෑ. ඒ නිසා කාලය බලනවා. ඊළඟට බලනවා දීපය. එහෙනම් කාලේ ලොකු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළුණා කියලා. මම අර හැමදාම කියන වගේ කවුරු හරි එවිල කිව්වොත් හාමුදුරුවෝ 105ක් ඉන්නෝ, රහතන් වහන්සේලාත් ඉන්නෝ, ත්‍රිපිටකයේ කටපාඩම් හාමුදුරුවෝ 12ක් ඉන්නවා, මේ බුදුහාමුදුරුවෝ පහළුණේ ලංකාව නෙමෙයි බුරුමේ කිව්වොත් ඒකත් පිළිගන්නේ. මේ ධර්මයේ මෙතන සඳහන් කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ලෝකයේ තියෙන ලොකුම මහද්වීපේ. එතකොට ලංකාව කියන්නේ ලොකුම මහද්වීපේද? නෑ. ඇත්තටම ඉන්දියාවක් නෙමෙයි. ඔතන කියන්නේ ඉන්දියාවේ ඉඳලා සෝවියට් රුසියාව දක්වා තියෙන මෙන්න මේ මහද්වීපේ තමයි බෝධිසත්වයෝ උපදින්නේ.
බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. ඒ මහත් දීපේ දේශයේ බලද්දී බලනවා මජ්ජ දේශයේ තමයි පහළ වෙන්නේ. ඊළඟට කුලය බලනවා. කුලය බලන්නේ මේ කුලය කියන කාරණාව නිසා නොවේ, වංශවත් උසස් කුලයකින් ඇවිල්ලා පංචකාමයන් වල ආදීනව කිව්වොත් විතරයි කෙනෙක් පිළිගන්නේ. නැත්තම් අඩු කුලයේ කෙනෙක් ඇවිල්ලා අඩු කුලයේ ඉපදිලා මේ පස්කම් විදිහින් නැතුව පස්කම් දුකයි කියලා කිව්වොත් පිළිගනීද? පිළිගන්නේ නැහැ. ඒ නිසා කුලය බලනවා උසස් කුලයකින් උපදිනවා. පසුගිය දේශනාවන් වල ඔබ ශ්‍රවණය කරා නම් අපි මහා සමය සූත්‍රයේ කතා කරා. ඉදිරියට ඒක විස්තරාත්මකව කියනවා. බෝධිසත්වයේ බුදුනේ මොන කුලයේද? ශාක්‍ය කුලයේ. ඒ ශාක්‍ය කුලය ආරම්භ වෙන්නේ කොහෙන්ද? මහා සම්මත රාජ පරම්පරාවේ. ඔක්කාක කියන රජ පිළපතින් තමයි ශාක්‍ය කුලය ආරම්භ වෙන්නේ. එහි කුමාරයෙක් තමයි සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ. ඊළඟට බලනවා මව. ඒ මව බලන්නේ තමන්ගේ අම්මා සුරාවෙන් දූර්තෙන් එවගේම පුරුෂයන්ගෙන් තිබෙන්නා වූ ලෝලත්වයෙන් නැති කෙනෙක්ද? මේව නැති කරපු කෙනෙක්ද? කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක්ද? අඛණ්ඩව. ඊළඟට බලනවා මාස 10යි දින 7කින් මැරෙන කෙනෙක්ද කියලා. ඒ මොකද දැන් අපි පුංචි කාලේ ඉගෙන ගත්තී සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු නිසානේ අම්මා මැරුණේ කියලා. ඉතින් ඒක එහෙම හිතද්දි පින්වතුනි සිද්ධාර්ථ කුමාරයා ගැන පැහැදීමක් ඇති වෙන්නේ නෑ නේ. කුමාරයා ඉපදුනේ නැත්නම් අම්මා ඉන්නවා කියන කතාව තියෙන්නේ නෑ. මේ අම්මා ගැන බලද්දි බලනවා ධර්මයේ සඳහන් කළ තිබෙනවා මාස 10යි දින 7කින් මැරෙන්නට කලින් තමයි මව් කුස තුළ පිහිටිට ගන්න. ඒ නිසා තමයි අම්මා ගැන බලන්නේ. මෙන්න මේ විදිහට පින්වතුනි බලලා තමයි පංච මහා විලෝකන බලලා තමයි පින්වතුනි ඔය දිවි ලෝකෙන් චුත වෙන්නේ. ඊළඟට හතරවෙනි ආශ්චර්යමත් ලක්ෂණී ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ අභිමෝ ඉන්නකොට මම මෙන්න මෙහෙම දැනගත්තා. ඒ තමයි තුසිත දිවි ලෝකෙන් චුත වෙනකොට සිහියෙන් ප්‍රඥාවෙන් චුත වෙන්නේ. අසිහියෙන් නෙවෙයි. දීගණිකාය සඳහන් කරලා තිබෙනවා උත්පත්ති ලබන ආකාර හතරක් පිළිබඳ. අපි වෙන දවසක ඒව කතා කරමු. ඒ මොකද බුදු කෙනෙකුට බෝධිසත්වරයෙකුට විතරයි පින්වතුනි මේ වෙලාවේ මැරිලා ඊළඟ ආත්මේ උපදිනවා මෙන්න මේ දෙක අතර චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි හැර අනිත් සියලුම සිත් දැනගෙන උපදින්න. සියලුම සිත් දැනගෙන චුත වෙන්නේ සියලුම සිත් දැනගෙන උපදින්නේ. එතකොට ආන්නේ විදිහට සිහියෙන් ප්‍රඥාවෙන් චුත වෙනවා. ඒ චුත වෙලා පිළිසඳ ගන්නවා. ඒක පින්වතුනි ධර්මයේ සඳහන් කරනවා සිහියෙන් ප්‍රඥාවෙන් කරන්නේ. ඒක නිසා ඒක ආචාර්යමත් අද්භූත ලක්ෂණයක් ඇතුළු ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ ආචාර්යමත් ලක්ෂණ දේශනා කරනවා. පස්වෙනි ආචාර්යමත් ලක්ෂණය තමයි බෝධිසත්වයන් වහන්සේ මේ මව් කුස තුළ පිළිසිඳ ගන්නකොට මේ ලෝකී ආලෝකයක් පැතිරෙනවා. ඒ ආලෝකයේ පින්නොතරි කොච්චර ආලෝකයක් වෙනවද කියලා කියනවා නම් දස දහසක් මේ සදියෝ ලෝක බ්‍රහ්ම ලෝක ආලෝකමත් කරගෙන ලෝකාන්තරික නිරේගේ ආලෝකමත් කරන්න පුළුවන් තරම් ආලෝකයක් පතුරවනවා. ලෝකාන්තරික නිරේ කියලා කියන්නේ සක්වලවල් තුනක් මැද තියෙන ලෝකයක්. ඔය ලෝකයේ කොච්චරද කියලා කියනවා නම් පින්නොතුනි ඔය ලෝකේ කවුරු හරි ඉපදුනොත් හිතන්නේ මේ ලෝකේ ඉන්නේ මම විතරයි කියලා. ඇයි? පේන්නේ නැහැ. ඒ තරම් කළුවරයි. හැබැයි මේ බෝධිසත්ව උපදින කොට අර ආලෝකේ විහිදෙතිව ලෝකාන්තරයේ නිලයේ ආලෝකමත් කරනවා. ඒ විලාවිදි තමයි දන්නේ අනේ මේ ලෝකේ මම විතරක් නෙවෙයි තවත් අය ඉන්නවා කියලා. ওই ලෝකාන්තරික නිරේදී යන්නේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ශ්‍රමණ බමුණන්ට වත දෙන අය. ඊළඟට ස්ථානවදාදී කර්ම කරපු අය,
ලෝකාන්තරික නිරිය උපදින්නේ. ওই නිරිය හරිය දරුණු නිරියක්. ඒ නිරිය ඉපදුනොත් විශාල දුකක් විඳින සිද්ධ වෙනවා. ඊළඟට පින්වතුනි, හයවෙනි ආචාර්යමත් ලක්ෂණේ දේශනා කරනවා, බෝධිසත්වයන් වහන්සේ මෞකුසතුල උපදිනකොට සතරවරන් දෙවිවරු ආරක්ෂාව සරසනවලු. බෝධිසත්ව මාතාවටත් බෝධිසත්වයන් වහන්සේටත් ඒ හේතුව තමයි බෝධිසත්වයෝ මෞකුසතුල පිළිසිඳ ගන්නකොට දස දහසක් සත්වලවල් ඉන්න මාරයෝ මහා මේරු පර්වත ඔසවාගෙන ඉන්නවලු කරදර කරන්නේ. ඒ කියන්නේ මහා මේරු පර්වතේ දිවි කරලා ගහන්න අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඒකින් ජබ ආරක්ෂා කරන්න ඕන නිසා තමයි සතරවරන් දෙවිවරු ආරක්ෂාව දුන්නේ. බලන්න මේ තරම් මහා ආශ්චර්යමත් අද්භූත ලක්ෂණ තියෙන මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක් ගැන අපි මොන විදිහේ සිතුවිල්ලක් උපදින්න ඕනද කියලා ඔබ හිතන්න ඕන. ඒ වගේ මාර්යයන්ගෙන් බේරිලා මේ ආවේ මොකදද? සංසාරේ දුක් විඳින අපිට නිවන් මඟ අවබෝධ කරලා දෙන්න ඕන නිසා. ඒ විලාස සඳහන් කරනවා, දැන් මහා මායා දේවිය ඉන්න කාමරේ තමයි මේ සතරවරන් දෙවිවරු ඉන්නේ. හැබැයි මහා මායා දේවිය නාන වෙලාවට, මහා මායා දේවිය ශරීර කෘත්‍ය කරනකොට, ඒ ආදී දේවල් වලදී මේ සතරවරන් දෙවිවරු ඉන්නවද? නෑ. ඒ තැන්වලදී ඉන්නේ නෑ. අනිත් හැම වෙලාවකදීම ආරක්ෂාව සලසනවා. හැබැයි අට කතාවේ තියෙන්නේ දස දහසක් සත්වලවල්වල ඉන්න සියලුම සතරවරන් දෙවිවරු ඇවිල්ලා තියෙනවා. එතකොට සතරවරන් දෙවිවරු 40,000ක් ඇවිල්ලා තියෙනවා ආරක්ෂාවට. ඒක තමයි ඊළඟ පස්වෙනි ආශ්චර්යමත් ලක්ෂණේ හැටියට, හයවෙනි ආශ්චර්යමත් ලක්ෂණේ හැටියට අච්චරිය අද්භූත සූත්‍රය සඳහන් වෙන්නේ. ඊළඟට හත්වෙනි ආශ්චර්යමත් ලක්ෂණය තමයි, බෝධිසත්වයන් වහන්සේ මේ මෞකුස තුල පිළිසිඳ ගන්නකොට ඒ වෙලාවේ ඉඳලා බෝධිසත්ව මාතාව සියලුම සිල්පද ටික රකින්නවලු. අට කතාවේ තියෙනවා ඒ කාලේ සිල් හදාගත්තේ නෑ, සිල් රැක්කා. නමුත් බෝධිසත්වයෝ ඉපදුනෙන් කුසතුල පිළිසිඳ ගත්තම වඩා සිල් රැක්කා. ඒක තමයි අටවෙනි හත්වෙනි ආශ්චර්යමත් ලක්ෂණේ හැටියට අච්චරිය අබෝධ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කළ තිබෙනවා, බෝධිසත්වයන් වහන්සේ මෞකුස තුල ඉන්නකොට සාමාන්‍ය දරුවෙක් ඉන්නේ පින්වතුනි, ධර්මයේ සඳහන් කළ තිබෙනවා ඔළුව පහළට තාගෙන, කකුල් දෙක ඉහළට තාගෙන, අත් දෙක නිකට ළඟ තියාගෙන, උපමාවක් කියලා තියෙනවා හරියට රුබ්බිනියක ඉන්න වඳුරෙක් වගේ. අම්මා කෙනෙක් දරුවෙක් කුස තුල ඉන්නේ. හැබැයි බෝධිසත්වයෝ හිටියේ එහෙම නෙවෙයි. ධර්මදේශකේ ධර්මදේශනා කරන විදියට පළඟක් බැඳගෙන පුරත්තාභිමුඛෝ, ඒ කියන්නේ මව කුසේ ඉඳෙtti පවා බෝධිසත්වෝ හිටියේ කොහේ බලාගෙනද? නැගෙනහිර දිසාව බලාගෙන. ඒක නිසා තමයි අපි ඔබ හැමදාම කියන්නේ ගෙදරක බුදු පිළිමයක් තියෙනකොට තියන්නුනු කොහෙද? නැගෙනහිර දිසාව බලාගෙන. මොකද බුදුහාමුදුරෝ යම්තාක් මේ ලෝකේ වැඩ හිටියානම් වැඩ හිටපු හැම තැනකම හිටියේ වාඩි වෙලා නැගෙනහිර දිසාව බලාගෙන, මෞකුසෙ සිටියේ නැගෙනහිර දිසාව බලාගෙන. අපි ඉතින් වාස්තු විද්‍යාඥයෝ ඊට වඩා ලොකුයිනේ. ඒ නිසා ඉතින් ඊසාන දිසින් තියෙනවා. හැබැයි ධර්මී නම් තියෙන්නේ එහෙම නෙවෙයි. ඊළඟට පින්වතුනි, ආශ්චර්යමත් ලක්ෂණය තමයි මේ බෝධිසත්ව මාතාව කියලා කියන්නේ රූපයෙන් බොහෝ මාත්‍රයි. කිසිම කෙනෙකුට ඇයගේ රූපය අඹන්න බෑ. මහා මායා කියලා නම තියෙන්නේ දකින දකින පුරුෂයෝ මායා කරවන නිසා. මේ වගේ කාන්තාවක් පිළිබඳව පින්වතුනි, පුරුෂයෙකුට රාග සිතක් නූපදීද? ලංකාවේ ඇයට නම් ඒක එච්චර හිතන්න තේරෙන එකක් නැතුව ඇති. මොකද
ලංකාවේ එහෙම ඉතින් කාන්තාවෝ දිහා බලන අය මං හිතන්නේ නැතුවා ඇති නේද? ඔවට කියන්නේ මානසික රෝග. ඒ කාලෙත් එහෙම ඉඳලා තියෙනවා. අද කාලෙත් එහෙමනේ, කාන්තාවකට පාරේ බැහැල යන්න බෑ, බසයක යන්න බෑ. ඒ කාලේ තේම ඉඳලා තියෙන ඔවට කියන්නේ මානසික රෝග. ඒ මානසික රෝගී එදා ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් මේ මානසික රෝගියොන්ට නම් හොඳ දඩුවමක් දීලා තියෙනවා. බෝධිසත්ත්ව මාතාව ගැන රාගසිතක් උපදවාගෙන අඩියක් කිව්වොතින් දිවිගොරු වැවිලා කකුල් දෙක බඳිනවලු දිවියේ දන් වැලකි. ලංකාවේ බඳින්න නම් ගත්තොතින් මොනවෙද මන්ද? ඒක තමයි පින්වතුනි ඊළඟ ආශ්චර්යමත් අද්භූත ලක්ෂණය. ඊළඟට පින්වතුනි බෝධිසත්ත්වයන් වහන්සේ තුළ පැවතුණු මේ ආශ්චර්යමත් ලක්ෂණය පැහැදිලි කරනවා. මේ බෝධිසත්ත්ව මාතාව බෝධිසත්ත්වයන් වහන්සේ මව්කුස තුළ පිළිසිඳ ගත්තම පින්වතුනි සියලුම පංචකාම සැපයන් තමන්ට හිතුණු හිතුණු වඩා ප්‍රමාණයට තමන්ට ලැබෙනවා. ඒ ලැබෙන්නේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා පින්වතුනි බෝධිසත්ත්වයන් වහන්සේගේ පුණ්‍ය ශක්තියට. බෝධිසත්ත්වයන් වහන්සේගේ පුණ්‍ය ශක්තියට ඒ සියල්ලක්ම පින්වතුනි විදිනවා. ඒක තමයි ඊළඟ ආශ්චර්යමත් අද්භූත ලක්ෂණය. ඊළඟ ආශ්චර්යමත් අද්භූත ලක්ෂණය පැහැදිලි කරනවා මේ මෞකුසින් බෝධිසත්ත්වයන් වහන්සේ පිළිසිඳ ගත්තම ඒ පිළිසිඳ ගත්ත වෙලාවේ අම්මා කෙනෙකුට දැනෙන කිසිදු වේදනාවක් දැනෙලා නැහැ. ඒ මොකද සාමාන්‍යයෙන් දරුවෙක් කුස තුළ පිළිසිඳ ගත්තම පාද ඉදිමෙනවා, ඊළඟට ශරීර අපහසුකම් ගොඩක් තියෙනනේ. කිසිම අපහසුතාවයක් බෝධිසත්ත්ව මාතාවට දැනෙලා නැහැ. ඒක තමයි ඊළඟ ආශ්චර්යමත් ලක්ෂණය. ඊළඟ ආශ්චර්යමත් ලක්ෂණය තමයි බෝධිසත්ත්වයන් වහන්සේ ඉපදිලා දින හතකින් මාතාව කලුරිය කරනවා. ඒ කලුරිය කරන්නේ බෝධිසත්ත්ව ඉපදුණු නිසා නෙවෙයි, කොහොමත් ආශි වෙරනවා. ඒ මා කලුරිය කරන හේතුව තමයි ඒ බෝධිසත්ත්වයන් වහන්සේ හිටපු ගැබ කියලා කියන්නේ. පිනතුනි ධර්මයේ සඳහන් කරලා තිබෙනවා චෛත්‍ය ගර්භයක් හා සමානයි. ඒ ගැබ තුල තවත් වෙන කිසිම කෙනෙකුට ඉන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා තමයි කලුරිය කරන්නේ. ඊළඟ ආචාර්යමත් අද්භූත ලක්ෂණයේ පින්වතුනි ධර්මයේ සඳහන් කරලා තිබෙනවා මේ බෝධිසත්වයන් වහන්සේ මෙලොව එළිය දකිනකොට පින්වතුනි එළිය දකිනවා කියලා කියන්නේ හරියට ධර්මාසනයක ඉඳලා ධර්මදේශිකී ධර්මාසනයෙන් බැහැල යනවා වගේ. පඩිපෙළකින් කෙනෙක් පඩිපෙළේ බිමට බැහැල යනවා වගේ. ඒ විදියට තමයි පින්වතුනි බෞකුසින් පිළිසිඳ ගන්නේ බෝධිසත්වයන් වහන්සේ අම්මට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැති වෙන්නේ. ඒක තමයි ඊළඟ ආශ්චර්යමත් අද්භූත ලක්ෂණේ හැටියට ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ. ඊළඟ ආශ්චර්යමත් අද්භූත ලක්ෂණේ හැටියට ධර්මයේ සඳහන් කරලා තිබෙනවා ඒ මෞකුසින් පිළිසිඳ ගන්නකොට අම්මට වෙනත් වූ ස්ත්‍රියකට විඳින්න තියෙන කිසිදු කායික වේදනාවක් විඳලා නැහැ. කිසිදු වේදනාවක් විඳලා නැහැ. ඒක තමයි ආශ්චර්යමත් අද්භූත ලක්ෂණය. ඊළඟ ආශ්චර්යමත් අද්භූත ලක්ෂණය ඉපදෙනකොට පින්වතුනි එක සැරේම බිමට ඉපදිලා නැහැ. අනාගාමීන් වහන්සේලා හතර නමක් ඇවිල්ලා දෝතට අරගෙන තිබෙනවා. ඒ අනාගාමීන් වහන්සේලා අරගෙන තමයි ඒ වෙලාවේදී තමන්ගේ සිතාර්ථ කුමාරයා බාරගෙන තිබෙන්නේ. ඊළඟ ආචාර්යමත් ලක්ෂණේ පැහැදිලි කරනවා හතරවරන් පෙර දෙවිවරු තමයි ඊළඟට අරගෙන තිබෙන්නේ සිතාර්ථ කුමාරයා. ඒක තමයි ඊළඟ ආචාර්යමත් අද්භූත ලක්ෂණය. ඒ සතරවරන් දෙවිවරු අතට ආපු මේ බෝධිසත්වෝ ඊට පස්සේ තමයි රජවරුන්ට දීලා තිබෙන්නේ. එතනින් පස්සේදී තමයි පින්නතුනි මේ මෞකුසින් බෝසත්යන් වහන්සේ පුදුණයෙන් පස්සේදී බෝධිසත්ත්ව මාතාවගේ ශරීරයේ තිබිච්ච කිසිම දෙයක් බෝධිසත්ත්වයන් වහන්සේගේ ශරීරයේ ගෑවිලා නැහැ. ලේවත්, කුණුවත්, අසෝචිවත්, සමවත්
මේ කිසිම දෙයක් පින්වතුනි ගෑවිලා නැහැ. ඒ තරමටම පිරිසුදුයි ශරීරය. ඒක තමයි ඊළඟ ආචාරමත් ලක්ෂණය. උපමාවක් දේශනා කරනවා. මැණිකකෝයි කසීසලෝකේ දෙකක් තිබුණොත් ඒ මැණික තියෙන දේ කසීසලෝයි ගෑවෙන්නේ නැහැ. කසීසලෝයි තියෙන දේ මැණික ගෑවෙන්නේ නැහැ වගේ. ඊළඟ ආචාරමත් ලක්ෂණ පැහැදිලි කරනවා. මයිතා කෙටියෙන් පැහැදිලි කරන්නම්. ජල කඳක් කියනවා ශරීරය පිරිසුදු කරන්න උණු ජල කඳකොයි සීතල ජල කඳකොයි. ඒක තමයි ඊළඟ ආචාරමත් අද්භූත ලක්ෂණය. ඊළඟ ආචාරමත් අද්භූත ලක්ෂණය තමයි පින්නතුනි බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා පියවර හතක් ඉදිරියට තබලා කියනවා අබ්බෝහමස්මින් ලෝකස්ස චිත්තෝහමස්මින් ලෝකස්ස සෙට්ටෝහමස්මින් ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දහනි පුනක් බව. මම ලෝකට අග්‍ර වෙමි, මම ලෝකට ශ්‍රේෂ්ඨ වෙමි, මම ලෝකට ජේෂ්ඨ වෙමි. මින්මතු උපතක් නැහැ. දැන් අපි පුංචි කාලේ ඕක නම් ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය ළමේ කියන වගේ. නමුත් බෝධිසත්වයෝ ඕක කියලා තියෙන්නේ සතර දිසාවෙම ඉන්න සියලු අයගෙන් අහනවා. අහල් දහන හැම දිසාවෙමයි කියනවා ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් අපේ පැත්තේ නැහැ. හතර දිසාවෙමයි කියද්දී කියනවා එහෙනම් මම තමයි මේ ලෝකේට අග්‍ර. මම තමයි ශ්‍රේෂ්ඨ, මම තමයි ශ්‍රේෂ්ඨ. ඊළඟට අන්තිම ආචාර්යමත් අද්භූත ලක්ෂණේ පැහැදිලි කරනවා බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකේ උපදිනකොට එදා දවසේ උපදින සියලු සත්ත්වයන්ගේ උප්පත්ති නවත්තනවා. අන්ධයට පේන සැනසෙනවා. ඇහෙන්නේ තියයට අසන සැනසෙනවා. කොරායේ නැගිටිනවා. සියලු පක්ෂීන් පහළට එනවා. ගස්වල මල් පූදිනවා. නිරේවල්වල ගිනිදැල් නිවෙනවා. ලෝකාන්තරික නිර්යාලෝකමත් වෙනවා. මේ වගේ මහා ආශ්චර්යමත් අද්භූත ලක්ෂණ ගණනාවක් සිදු ශ්‍රේෂ්ඨ උත්පත්තියක් තමයි මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ඇතාණන් වහන්සේ මහා පුරුෂයාණන් වහන්සේ උතුම් වූ වාග්ය උතුම් වහන්සේගේ මේ ආශ්චර්යමත් ලක්ෂණ පැහැදිලි කරලා තිබෙන්නේ. මේ ආශ්චර්යමත් ලක්ෂණ තුලින් මා ඔබට මේ දේශනා කරේ හැකි තාක් මේ වාග්ය උතුම් වහන්සේ ගැන දැනගෙන ඔබ ඉදිරියට දඹදිව වන්දනා කරනවා, මේ චීවර පූජාවල් කරනවා. ඒව කරද්දී මේ ආශ්චර්යමත් ලක්ෂණ හදවතේ තබාගෙන භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නේ කියන කාරණාව සිහිපත් කරමින් දේශනාව අපි අවසන් කරනවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ ඔක්තෝබර් 3 වෙනිදා පළමු උපන්දිනයේ සමරන සනුදි දහම්සා සේනාරත්න දීනියට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ග්‍රහාපල දුර්වි නිරෝගී සුවේ ජීවිතයක් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ උපාලි සේනාරත්න පියාණන් දිල්රුක්ෂී මෑණියන් කියන මේ දෙමාපිය දෙපළත් සියාචී ඇතුළු පවුලේ හැම දිනාටම ආශිර්වාදේ කරමින් ඒ හැම දිනාටම නිරෝගී සුවේ ලැබේවා දහම්සා දිනේට සුබ උපන්දිනයක් වේවා. 2011 ජනවාරි 6 වෙනි දින අභාවප්‍රාප්ත සතුනි චතුරිකා කිරියල්ල ආදරණීය දිනේට මිපින් පයිමෙන් කිසුදු ආත්ම භාවයක මෙවන් නකල් මරණයට පත් නොවේවා සංසාරේ පරම මනුස්ස අවශ්‍යම භුක්ති විඳින හැකියාව ලැබේවා යපි සාදුක්යා පින්දෙමු. එලෙස පින්දෙමින් ආශිර්වාදේ කරනවා කපිල කාන්ති පියුමි සුදේ දුලංජන පහන්යා කියන මේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ ලැබේවා. එවාගේම වසරකට පෙර මිය පරලෝකයේ ඩී.එස්. ගුණසිංහ දයාබර මෞතුමියට මීට වසර 18කට පෙර මිය පරලෝකයේ එච්.පී.ඩී.ඊ. ගුණසේකර පියාණන්ට වසර 24කට පෙර මිය පරලෝකයේ ධර්මදාස කිරිමාන්න ස්වාමි පුරුෂයාට නම්ීමේ පරලෝකීය પરම්පරාගත සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා. සාදෝ ප්‍යාපින් දෙන ගමන් සුජීවත්ව සිටින සියලු දෙනාටම ආශිර්වාදේ කරනවා. එවැගේම කුස්තම කණම්පැල්ල පදිංචිව සිට පරලෝකපත් විශ්‍රාමික විදුහල්පති W.A. කරුණාසිංහ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝකී ජීවිතය සුවපත් වේවා. සුජීවත්ව සිටින A.V.J. කරුණාසිංහ මෑණියන්ටත් ත්‍රිවිධ රත්න ආශිර්වාදේ ලැබේවායි සාදෝ ප්‍යාපෙත් ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබට නිත්නාලිකාවේ ගරු සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අද මේ ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සුවහසක් ඔබට මේ උතුම් පින් අනුමෝදන් වේවා. හැම දිනාටම මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණේ ආනුභාවයෙන් මෙතෙන් පටන් නිවන් දකින්න ආජාති දක්වාම
භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානය තුළින් මේ සසරින් කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු.